ඊයේ දිනේදී රජ වයින්දාරි සංගමේ සමාජිකයන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවතුණා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ අනිත් වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු සහ වෙනත් ස්ථානමාරු සම්බන්ධව එහිදී දැනගත්ත සහ මීට පෙරත් අපි දැනුවත් වෙලා යම් ප්‍රමාණයකට තිබුණේ යම් කිසි සිද්ධියක් ගැන තමයි මේ කතා කරන්න අද විශේෂයෙන්ම මාධ්‍යමතන් අදහස් කළේ. ඒක තමයි වෛද්‍යවරුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් කියන ඒවා කරන්නේ සෙන්ට්‍රලි, ඒ කියන්නේ රේකිය අමාත්‍යාංශය යටතේ. ඒ වුණාට ලංකාවේ තියෙන පළාත් සභාව යටතේ තමයි මේ පළාත් සභාවල ආයතන පවතින්නේ. උදාහරණයක් කියන වශයෙන් කියනවා නම් සියලුම බේස් හොස්පිටල්ස්, ඒ කියන්නේ මූලික රෝහල් වල තියෙන වේකන්සි සේව තියෙන මේ පුරප්පාඩු සියලුම පවතින්නේ පළාත් සභාවල අධීක්ෂණය සහ ඒ යටතේ. එතකොට ඒ වගේ පුරප්පාඩු සහ එවැනි ආයතනවල තියෙන තනතුරු සඳහා රේකිය අමාත්‍යාංශය යටතේ වෛද්‍යවරුන් පත් කරලා ඒගොල්ලෝ ඒ ස්ථානවලට අනුයුක්ත කළාම අදාළ වැටුප් ගෙවීම සම්බන්ධව මේ වෙන විට දැඩි ගැටළු සහගත තත්ත්වයක් ඇතිවීමින් තියෙනවා. ඒක තමයි AA පළාත්වල සෞඛ්‍ය බලධාරීන් විසින් AA පළාත්වලට අවශ්‍ය සෞඛ්‍ය නිලධාරීන් සංඛ්‍යාව, ඒ කියන්නේ වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව AA පළාත්වල තමයි දැනට අවශ්‍ය ප්‍රමාණය ඒගොල්ලෝ ගණනය කරන්නේ. ගණනය කරලා ඒ අවශ්‍ය ප්‍රමාණය සඳහා ඒ පළාත් සභාවේ ඉන්න චීෆ් සෙක්‍රටරි, ඒ කියන්නේ ප්‍රධාන ලේකම්තුමා හරහා තමයි පබ්ලික් සර්විස් කමිෂන්, ඒ කියන්නේ රාජ්‍ය සේවා කමිෂන් සභාව සහ මැනේජ්මන්ට් සර්විසස්, ඒ කියන්නේ කළමනාකරණ සේවා කමිටුව මුදල් අමාත්‍යාංශයේ මේ ආයතනවලට යවන්නේ අවශ්‍ය ප්‍රමාණය මෙච්චරයි කියලා ගණනය කිරීමෙන් පසුව. එතකොට අපිට දැනගන්න ලැබිලා තියෙන ප්‍රධානම කාරණය තමයි සමහර පළාත් සභාවල මේ කටයුත්ත නිසි පරිදි ඉටු නොවන බවක් පේනවා. ඒකින්ද අපිට අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණය සඳහා, ඒ කියන්නේ රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන යම් යම් පළාත්වල යම් මොන යම් ආකාරයකට සෞඛ්‍ය සේවය දියුණු කළ යුතුද, මොන ආකාරය වෛද්‍යවරුන් ඒ ප්‍රදේශයට පත් කළ යැවිය යුතුද කියන එක සම්බන්ධව තීරණයක් අරගෙන අදාළ පත්කිරීම් කළාට පස්සේ AA පළාත්වල අවශ්‍ය කටයුතු සිද්ධ වෙලා නැති තත්ත්වයක් යටතේ AA තනතුරු සඳහා නියමිත අනුමැතියන් ලබා ගන්න ඉතාම කනගාටුදායක තත්ත්වයක් ඇතිවෙමින් පසු වෙනවා. ඒ වෛද්‍යවරුන්ට වැටුප් ගෙවන්න බැහැ කියලා එම ආයතනවලින් මේ දවස්වල ප්‍රකාශ කරනවා. එතකොට මේ තත්ත්වය යටතේ අපිට යම්කිසි අනාගතයේදී ඉතාම මෑතකදී දවසක් එන්න පුළුවන් යම් යම් පළාත්වලට අපි මේ ජාතිය වෛද්‍යවරුන් මෙන්න මේ විශේෂඥ වෛද්‍යවරුන් අපි අලුතෙන් පත්කිරීම් කිසිවක් කරන්නට නොහැකි වෙන දවසක්. එතකොට මේ අවස්ථාව වෙනකොට රජ වෛද්‍යාරි සංගමය ලංකාවේ ව්‍යවස්ථාව සඳහා මේ යම් යම් කරුණු සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය සේවය රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවය දීපයාප්ත සේවාවක් වශයෙන් පවත්වාගෙන යෑමේ වැදගත්කමත්, ඒක මධ්‍යම රජයේ යටතේ පමණක් පැවති යුතුයි කියන කාරණය සම්බන්ධවත් අපි වෙනකොට අදාළ අංශ වෙත දැනුවත් කරලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට දක්නට ලැබෙන්නේ ඒ සිදුවීම සිදු නොවන අවස්ථාවක්. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ වෛද්‍යවරුන්ගේ පත්කිරීම් සහ ඒ අදාළ කටයුතු මධ්‍යම ආණ්ඩුව යටතේ පවතින්නේ නැති අවස්ථාවලදී සිදුවෙන කම්ප්ලිකේෂන් එකක්, ඒ කියන්නේ සංකූලතාවයක් තමයි අපි මේ දවස්වල දකින්න ලැබෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් බස්නාහිර පළාතට තවදුරටත් විශේෂඥ වෛද්‍යවරුන් පත්කිරීමේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. බස්නාහිර පළාතේ ඒ සඳහා පළාත් වල තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නැති හින්දා. ඒතොර මේ තත්ත්වය අනිත් පළාත්වලටත් උද්ගත වෙලා තියෙන උදාහරණයක් විදිහට යාපනයේ උතුරු පළාත් සඳහා මේ වන විට පත් කර යවලා තියෙන සමහර විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වැටුප් ගෙවීමට ඔවුන්ට ප්‍රමාණවත් මුදල් නැහැ කියන එක එම ආයතන වලින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒතොර මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් ලංකාවේ සෞඛ්‍ය සේවය විෂමාකාර වෙන්න පුළුවන්, සමාකාරව බෙදී යා නොහැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට එහි අවසාන ඵලය වශයෙන් අපේ රටේ ඉන්න සාමාන්‍ය මහජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකමක් වන
සෞඛ්‍ය සේවයේ නිවැරදිව සහ ගුණාත්මකතාවයෙන් යුතුව ලබා ගැනීමේදීන අවස්ථාව තමයි මගහැරියන්නේ. ඒ නිසා රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගයෙන් වශයෙන් අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා ආයිසරයක් මේ සම්බන්ධව ඉතා දැඩිව ප්‍රකාශ කරන්න කැමති සෞඛ්‍ය සේවයේ තියෙන ඕන දීප්‍යාප්ත සේවාවක් වශයෙන් මධ්‍යම රජයේ යටතේ පමණයි පළාත් සභාවලට මේ සම්බන්ධයෙන් පත්කිරීම සහ සම්බන්ධව අවස්ථාවක් සැලසුවාම අවසානයේදී වෙන්නේ එහි සංකූලතාවයන් වලට මුහුණ දෙන්න සිදුවීම. ඒ නිසා කිසිදු අවස්ථාවක පළාත් සභාව යටතේ තැබිය යුතු වෙන්නේ නැහැ සෞඛ්‍ය සේවය එය දීපාවත් සේවාවක් ලෙස මැදගතව පමණක් පාලනය යුතුයි කියන එක අපි නැවතත් ප්‍රකාශ කරන්න කැමතියි.